गुटी का ओयानी गुटी का गुटी का स्पीडा मीडिया कार अरे गहु मे आ गहु मंदी අයියා කලින් ගුටි කාපුවමත් මීඩියා වලට පළු යන්න බැන බැන හිටියේ. මීඩියා යන්නේ ධනවාදී පක්ෂ පිටිපස්සේ විතරයි. ප්‍රගතිශීලී පක්ෂ දිහා බලන්නේ නැහැ කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂය ධනවාදීද සමාජවාදීද කියන එක නෙවෙයි. මේක පක්ෂයක්ද නැද්ද කියන එක. ඔය වගේ පක්ෂ ඕන තරම් අපටත් හදා ගන්න පුළුවන් නේ. මං සභාපති, ඔයා ලේකම්, දුව ජාතික සංවිධායක. ලකුණ ඉදලා හරි කොස්ස හරි මේ ඔය මොකක් හරි मेतिवर्ण कोम सारी स्लंग तीयने का चेरा अमिता लंका देशपालन पक्ष तीयनो पिलिगत्तेव हेट हतर तव लियापाइंच नत्येव तीयनो बर गान ओ वैं की देना दे मिनी सुदान्नी ऐ तिंग एक अट्टियेव हदान्नी काउद लमे हो दान्नी वो दें अपेकत हदागने इन्नी पक्षिया उवत दन्नो दे मुकट दिकेला ඕනිකම් බහුබූත වැඩ කොහෙද මේ ළමයා කිව්වට අහන එකක් ඈ අම්මප මට හිතුණොත් ඔය උද්ඝෝෂණයද මොකක්ද එකක් තියෙන තැනට ගිහිල්ලා මම ඔක ඇදගෙන එනවා කණින් පක්ෂ නායකකම දෙපිටින් යන්න කියලා ඌට ඉතින් ගහලා බැලලා හරියන්නේ නෑනේ ඒ ළමයා ඉන්නේ දැන් අපෙන් ගුටි කන වයසක නෙමෙයිනේ अभी तो तेरु कर मगिन गुटिकारी अपराधकारीट ඊළඟට උන් එක්ක හැප්පෙන්න නෑ මේ අපේ උන්ට ගහන්න ඕන सहोदर को ताम किसी माध्य के अवधान यमू ना पे मे वेट अंगूट पटांगा मैं हरियाण नै गे सहोदर लुकू वतुल टैंक आकड़ा नगे पाई नर्जनी आगदेम
පැන බං කියයි. ඔන්න පැනෙන් පස්සේ නම් ඕන තරම් නිවුස් කවරේජ් දෙන්න නෑ උඉදි. සහෝදර අපේ මේ දේශපාලන ව්‍යාපාරය ඒ වගේ බාල විදියට අරගල කරන්නේ නෑ. අරගලයක වුණත් නිසි වටිනාකමක් තියෙනවා. හරි. ඔබ ඔය කියන වටිනා විදියට අරගල කළා. අද වෙනකම් පත්තර වාටියක පබ්ලිසිටි හම්බුණාද? නෑනේ. මට වෙන්නේ මේ සේරම නතර කරලා මාධ්‍ය දඩේමක යෙදෙන්න වෙයි වගේ. මාධ්‍ය දඩේම? ඒ මොන පිස්සු කතාවක්ද? එනේ මං කියන්නේ මේ ආණ්ඩුව කරන දඩයක් නෙමෙයි. මාධ්‍යකාරෝ අපේ පැත්තට නම්ම ගන්න කරන දඩයක්. ඕක හරියන්නේ නෑ බං. උන් මොකටද අපිට පබ්ලිසිටි දෙන්නේ? අඩුම ගානේ අපිට ගහන පලාස් සභා මන්ත්‍රියවත් උන් දන්නේ නෑ. අන්න එහෙම පබ්ලිසිටියක් ගන්න ඕන නම් හොඳ මැරෑමතියට කියලා අපි කුටි ගන්න ඕන. महामिनी एक महाभय मगे पास එකම ආව මිනි කුණු ගඳක් නාය කඩාගෙන යන්න කලු ගුලිය උඹත් එක මෙතෙන්ට ආවද මට හරියටම මතක නෑ මම හිතේ මගේ සිහිය විකල්ලා තිබුණේ මං එනවට ආවා මම මුදන්නේ මොගේ කරි මල පෙරේතේ වෙන්දේ සිවත්ත ළඟ කවටකම් කරනවා මා හිතේ. හැබැයි ඔන්න මල්ලියේ ගියාට කමක් නැහැ. ගහන්න කරන්න ලැස්ති වෙන්න එපා. ඔන්න මං දැම්මම කිව්වා. ඒ මං ගැව්වොත් උඹ මොනා කරන්නද මචං? නැහැ මං කිව්වේ මේ අල්පොන්සු මචං මේ මම කරන්නේ මට ඕන දේ මට හිතන දේ. මට ගහන්න ඕන නම් ගහනවා මචං මරන්න ඕන නම් මරනවා මචං වඳින්න ඕන නම් වඳිනවා මචං ඒ තමයි කිත්තා ඒ තමයි මේ කිත්තගේ ස්ටයිල් එක කියන්නේ අපි වැඩක් කරන්න ඕනේ ඊට පස්සේ එන ප්‍රතිඵලේ බලලා මොකද අපි කරන්නේ දේශපාලනේනේ මේක කසිපු බිස්නස් එක වගේ නෙමෙයිනේ ඈ මේ දේශපාලනේ කියන්නේත් මචං මේ අමුතු සීන් එකක් නෙමෙයි බං ඒකත් මේ කසිපු බිස්නස් එක වගේම තමයි දැන් කසිපු බිස්නස් එකේදී බොන එක වෙරි වෙනවනේ දේශපාලනේදී මචං අපි කියන කතා අහලා චන්දදායක වෙරි වෙනවා බොන එක බීලා නන්නත්තර වෙනවා චන්දේ දාන එක චන්දේ දීලා නන්නත්තර වෙනවා දෙකම එකයි මචං මං කියන්නේ කිත් ඇයි අඳුර ගන්න බැරි වෙන වාහනේ ඈතින් නවත්තලා අපි ගිහිලා නෙලලෙමු මේ මේ උඹලගේ අතේ පයේ හිරි අරගන්න වෙන ක්‍රමයක් හොයාගන්න මෙව හරි සෙන්සිටිව් දේවල් गया गया मटा तंबाट नेलुआ ये अतक ना कैडला
සහෝදරයා ටක්ගල මීඩියා වලට කෝල් එකක් ගන්න මේ වෙලාවම වෙලා වීඩියෝ කරගත්තොත් වැඩේ හරි මේ මගුල කතා කරන්න නැතුව ඉඳ බම්බා ඔබට අම්මාන්ට අමාරුයි වගේ ඊළ හොස්පිටල් එක ඇඩ්මිට් වෙමු සහෝදරයා කෝල් කරන්නකෝ මේ වෙලාවට නිදිය තිබක් මං අවදීන් ඉන්න ඕනලට නිදිය මේල නැගිටලා ඉදී बैराजो कितने प्रजातंत्र विरोधी म्लेच्छ प्रहारे बलंड दावे अबे सहोदर वंडा पार दीला बाबा धर्मम बाबा ने क्या हुआ ने बमे क्या हुए साधारण समाज या कन्वेंशन कर अविश्वासवादी अरगलेट ले बाबा वहां वेड़ी दिया है वेड़ी दिया मुझे समाज साधारण ते वंडी मम मरुं करवा वेड़ी दिया बाबा කවුනා කරලා වැරදි වැටහිමක් ඇති කරගන්න එපා. අපි ඔය ගොල්ලන්ට ගැහුවේ නැහැ. වැරදි වැටහිම? මොකද්ද වැරදි වැටහිම? මෙතන කිසිම වැරදි වැටහිමක් නැහැ. තමුසල තමයි දැන් ටිකට කලින් මේ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරේ. නෑ නෑ මල්ලියේ අපි ගැහුවේ නැහැ. ගැහුවේ නැහැ. නිකම් පචකෙල නැතුව යනවා යන්න. කෝ කෝ මාළකෝ කිත්තා එන්න කියනවා. මේක තමයි තමුසල අපිට කරන අන්තිම පහර දීම. කිත්ත මන්ත්‍රීතුමා ආපහු සරක් අපේ මානව නිදහසට පහර දෙන්න අපි නෙඩි දියන්නේ එන විදියට මර කිත්තා අපිට එපා අසිපු කිත්තා අපිට එපා මර කිත්තා අපිට එපා අසිපු කිත්තා අපිට එපා මර කිත්තා අපිට එපා අසිපු කිත්තා ඒ ඒ දැන් මම මරෙක් තමයි යකෝ හැබැයි මම මේ පාර ගැහුවා නම් ගහන්නේ උඹලට පත් කණ්ඩ තියලා නෙවෙයි හරි මම අහපියන පරිප්පු වලට ආසකෙක් නෙවෙයි මචං එහෙනම් මේ කේස් එකෙන් මගේ නම අයින් කරපන්. කොපිලා මම මරපු දවසට අන්න එදාට මගේ නම කියපන්. හරි. අන්න යම. පටම්ම කළදා අර විනායකයා කියන එක ඔප්පිල්ලකින් මිනිහට අමාරුද ඒක නම් හරියට දන්නේ නැහැ සෝන්න මං ගිහලා බලන්න ඉන්නම් උන් කියනවාද කිට්ටුවන් ගැව්වා කියලා උන් කියන්නේ මේක නේ සර් ඔයි සර් ඔව්සර් ඔව්සර් අපේ ටීම් එකක් එතෙන්ට ගියා සර් මේ කිට්ටුවන් මන්ත්‍රීතුමා ගැව්වා කියලා තමයි කියන්නේ ඔව්ස නැස අපි ඉන්වෙස්ටිගේෂන් කරගෙන යනවා ඔව්ස ඕකේ සර් ඕකේ සර් ඩීජී මහත්තයා ආ ඩීජී මහත්තයා මොකද කියන්නේ කිත්තුවන්ව ඇරෙස් කරන්නලු අදම සර් ඩීජී මාත්‍ය කොහොමද ඒක දන්නේ මම දන්නේ ඇයිසෙ අදම ඇරෙස් කරන්නලු ඒ වුණාට සර් මේ කොල්ල කුරුට්ට කරපු දෙයකට මේ පලාස සභා මන්ත්‍රී කෙනෙක් කොහොමද ඇරෙස් කරන්නේ ඈ තාම ඉන්වෙස්ටිගේෂන් එකත් හරියටම කළා නෑනේ සර් මම දන්නේ ඇයිසෙ මට කිව්වා කිත්තුවන්ව ඇරෙස් කරන්න කියලා එස්එස්පී මාත්‍යට කියන්නම් කිව්වා මේ තමුසේ දැම්මම ගිහිල්ලා ඔය කිත්තුවන් වරන් එනවා
අනිත් මට නම් තනියම යන්න බෑ මිනිහා මැරිය මටත් එක්ක වැඩි තියලා නෑ 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 මාත් එන්නම් අමුසේ ඊට කලින් ඉස්පිරිතාලට ගිහිල්ලා අර ගුටි කපගෙන් අට උත්තරයක් අරන් එනවා दोस्तर महत्या के गाने गेगुआ के लिए अरे आवाज सुन परीक्षण काटे तो उलट अति किया कर दिया करने की लत की हुआ मल्ला का तो इतरू कर बुसाली टिका कहती मंगे का दिन ना अम्मला का तो याती मट गापु साली ना तो ना भाई इन्हें इन तारुवर टम का कर लुको आसानी पे आती किया गिल्ला बलहल्ला को गिल्ला बलहल्ला को मैं तो नहीं दांग अंबुड़े गहन ने तू मंकी वाले मेरे कबैगी है ना अरे ते मेरे करेगा ना तो मैं अभी तो तोड़ूं नहीं हरीशो गाँव पार अगर मेरू ना එහෙම වුණා නම් අපි මිනි පෙට්ටිය තියන්නේ අපි සත්‍යග්‍රහය කරපු දැන. අන්න එහෙම වුණා නම් මීඩියා කාරෝට ගෙයි මෙරු වෙනවා. අනේ මේ. ඕගොල්ලෝ හරියට හැසිරෙන්නේ නිකන් පොඩි ළමයි වගේනේ. පිස්සු වැඩ. නෑ නෑ ඔන්නෙම මරන්නේ නෑ. මරුවොත් උන්ට පාඩුයි. අනේ මේ කාලිංග. ඕගොල්ලන්ගේ මේ පිස්සු වැඩ හින්දා මට මගේ ජීවිතේත් කලකිරිලා තියෙන්නේ. හත්තමයි. දිගටම මේක වුණොත් මම මේ ෆයාක නවත්තලා දානවා කරන වැඩවල සීමාවක් තියෙන්න එපා අයියෝ ඇයින් දිවරි වහ මෙච්චර මේ පටු විදිහට හිතන්නේ ආ අපි මේ අරගලේ කරන්නේ අපේ රට වෙනුවෙන් අරගලේ අනේ මේ තියාගන්න වාගේ අරගලේ අරගලෙන් හම්බුණානේ මහ ලොකුවට ඕගොල්ලෝ මේ කරන්නේ අපි ඉස්සර ගමේදී කරා වගේ සෙල්ලම පුංචි ළමයි පැති දෙකකට වෙන් වෙලා බටතුවක් වරන් කරනවා වගේ සෙල්ලම ගම්බුරක් නම් ඔගලංගෝ අරගලේ මට පේන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ බොරුවට ඇඟ තලා ගන්නෙ? මොනවාද ඔගලන්ට මේකින් ලැබෙන වාසිය? එහෙම කතා කරන්න එපා. ඔගලෝ එහෙම කතා කරන්නේ මේකෙන් වෙන වාසි නොදැන. මොනවාද? මොනවාද හම්බෙන වාසි? හරි හරි. වාසි ගන්න අපිට මීඩියා සපෝට් එකක් ඕනේ. හැබැයි අපේ මූලික අරමුණ තමයි එතනට යන්නේ. ලංකාවේ තියෙන ධනපති මාධ්‍ය ක්‍රමයත් එක්ක අපි වගේ ප්‍රගතිශීලී ව්‍යාපාර දිය හැක් කරලා බලන්නේ නැහැ. මොකද මේ රටේ ධනපති ක්‍රමය බිඳ වැටුනොත් ඔය රජුන් තන්න මාධ්‍ය බලකණු අපි ඇස් පනා පිටම කඩා වැටෙනවා. අන්න ඒකේ හින්දා තමයි උන් අපි වගේ ප්‍රගතිශීලී ව්‍යාපාර වලට සහයෝගය නොදෙන්නේ. අනේ මේ එක්ක ඕගොල්ලෝ තේරෙන දේශපාලනයක් කරන්න ඕනේ. නැත්නම් තේරෙන භාෂාවකින් කතා කරන්න ඕනේ. වන්න නිකන් පිස්සු වගේ. මේක මාර පිහලිකාවක් නේ මල්ලියේ මම පොලිසියෙන් චෙක් කළා පොලිසිය ගහලා නැහැ ඒ වුණාට උන් කියනවා අපි ගැහුවා කියලා මිත්‍යා අපි ගැහුවේ නැහනේ මචං මං කියනද මල්ලියේ වෙලා තියෙන දේ ඕකම තමයි ඔය ගහගෙන තියෙන්නේ පිස්සුද මචං එහෙම කරන්නේ මොකටද උන් මොකටද එහෙම කරගන්නේ අපෝ එහෙම කරගන්න කොච්චර හේතු තියෙනවද එක අපි ගැහුවා කියලා අපේ පිට දාන්න පුළුවන් දෙක අපි ගහයි කියලා බයට ඊට කලින් උම්ම ගහගත්ත වෙන්න පුළුවන් එතකොට වැදෙන ගුටි ප්‍රමාණය අඩු වෙනවනේ තුන
අපි ගහන්නේ නැති හින්දා උන් උම්ම ගහගත්ත වෙන්න පුළුවන්. හැබැයි අල්පොන්සු මචං උම්මාව මාට්ටු කරන්න හිතාගෙන උඹෝය කියන විදියට උන් උන්ටම ගස්සගෙන නම් මම උන්ගේ හැත්ත බුරුත්තම නැති කරලා දානවා මචං. උන්ට දේශපාලනය කරන්න නෙවෙයි මේ රටේ ඉන්නවත් මං ඉඩ තියන්නේ නැහැ මචං. හරි හරි අපි පොඩ්ඩක් කලබල නොවී හොයලා බලමුකෝ. සමහර විට වෙන එකෙක් අපේ account එකට දාන්න යහුවද දන්නේ නැහෙනි. වෙන කවුද? නෑ 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 මම මම මේ මේ නිකමට කිව්වේ. මං ඒකන තව ටිකක් හොයලා බලන්නම්කෝ. ඕකට ඔය හැටි කලබල වෙන්න ඕනේ නැහැ. අපි ඕකුන්ට එක සැරයක් ගහපු එකනේ. මල්ලි මෙදාසෙරින් ගහන්න නීටි. නෑ මචං. මම ගැහුවා නම් ඒක මට අවුලක් නෑ. හැබැයි වෙනේ උන්ගේ ගේම් මගේ account එකට වැටෙනවට මං ආස නෑ. මගේ account එකේ තියෙන්න ඕනේ මං හම්බ කරපුවා විතරයි.